රජය අසාධාරණ ලෙස තෙල්මිල වැඩි කරලා ගහැන් වැඩිච්ච මනිසුන්වට ගොුණයන්න වගේ වැඩක් කිරීම සම්බන්ධව රටේ ජනතාවගේ දැඩි විරෝධයක් තින විශේෂයෙන්ම මේ හරහා. ආදායම් අහිමිවෙලා ඉන්න ජනතාවට ඒ වගේම සවෑන් රකි අකරන ජනතාවට හිතාගන්න බැරි ප්‍රමාණයේ ප්‍රහායක් එල්ලවලා තින මොකද හෙතුව දැනට මත් බඩුමිල සීග්‍රයෙන් ඉහලහිල්ල තින හල්මිල පරි්පු මිල සීණිමිල එලවලු මිල ඒවගේ අනෙකුත්වේ දන් සියල්ල ඉහල ගිහිල්ල තියනවා. දැන් ඇත්තටම දැන් න් Online අධ්‍යාපනය දෙනවා ගිලිවරලා න් Onlineයි වලින් අරක්කු මේ මිනිසුන්ට පෙදන්න හදන ආ්ඩුවක් ෙල්මිල මෙම වැඩිකිීම පිළිබඳ අප පුදුවෙන්න. නමුත් ආණ්ඩුව මේ වගේ පිස්සු කෙලීම රහා. ජනතාවට එදිනදා ජීවිතයේ බලපාන වෙන ගැටලු සම්බන්ධව විපක්ෂයක් විදියට ඒක විරුද්ධ සටන්කිරීම පේකාරය බායක්ග. එනිසා අපි විශේෂෙන්ම ලෝකවෙලද පොලේ ෙල්මිල අඩුවෙලා තින වෙලාවෙත් ලංකාව තෙල්මිල ඩුකරන. නමුත් ලෝකවෙලද පොේ තෙල්මිල වැඩිුණනා කිලිවෙරලා. ි ඇත්ත වශයෙන්ම වැඩිවෙලාතියෙන මුදලත් එකත් ඒක ලංකාවට ආවායින් පස්සේඒක් භගව බදත් ඔක්කො එක කර බැලුවත් රුපියල් විස්සකින් හෝ රපියල්ලින් හෝ ඩිකිරීමේ අවශතාවයක් නෑ තවදුරටත් මේක ලබා දෙන්න පුළුවන් ඇත්තව වශයෙන්ම දැන් සිපෙට්කෝ ඒක පාඩු ලබන්නත් ඒ වගේම එල්ලෝසික ලාබ ලබන්නත් එකම මිලට විකුණලා මෙතන ප්‍රශ්නයක් තියනො මේක අකාර්යක්ෂමතාව කළමනා කර නොහැකිාව නිසා ඒ පාඩුව ජනතාවට පටවනකට අප විරුද්ධයි. එනිසා ඇත්තුවශයෙන් මද මේ මහොත වෙනකොට බස්ගාස්තු, ත්‍රීවිල් රත ගාස්තු, ඒවගේ පාසල් ප්‍රවාණ ගාස්තු බත්පැකට්ටක ප්ලේන්ටියෝ කොත්තුව පරටාවගේකී නොකිී හැම දෙයක්ම මේ හරහා වැඩි වෙනවා. ඒවිතරක්න ඉදියේදී ගෑස් මිලතාව වැඩෙන දැනටමත් බර අඩු වෙලක් තියෙනවා. ඒවගේ මේ තෙල්මිල වැඩිකිරී මහරහා ඇත්තු වශයෙන් විදුලිබිලත්. අගත ද ඩි ව නීමමතයි. එ පපමනක් නොයි විදවිිලි මපාද නම්ව ජල සපාදන මණ්ඩලේ විසින් වතුරබිලත් ඉදිරියේද වැඩි කරන නීමතයි. නිසා ආදායම් අහිමිවෙලා ආදායම් අඩුවෙලා ඉන්න ජනතාවට එක පැත්තකින් ඩුමිලත් වැඩිවෙලා තියෙද්දී තවත් ප්‍රමාණයක මේ තෙල්මිල වැඩිකිරීම බඩුමිල තව වැඩි වෙනවා කියන්නේ. මේ රටේ ජනතාවගේ රීරි මාන්ස උරාගෙන බොන තත්වකට මේ ආ්ඩු පත්ලාත නිසා. මිල්ි ඩිරීම නතාවගේ මුදල් මංකොලකෑමක්න්න එනිසා අපේ රටේ ප්‍රධාන විපක්ෂ හැටයට අපට දැන් මේ පාර්ලිමේන්තු ආපුදායින්දලා මේ ගෙවිච්ච අෞරුද්ධක කාලය තුළ වැඩිහරියක් මේ රට එක් ලොක් න් නැක්කන් සචරන සීම නැත්තම් හජන පෙළගැස්ීමම් කරන ැරිතත්වතිනවා. නිසා පක්ෂදියට රටේ ජනතාවගේ මේ විරෝධය. අපට උද්ගෝෂන වැඩවර්ජන පෙළපාලි හරහා කිරීමේ නොහැකාවත්තියනවා. ඒවගේම මර්ධනකාරි ආණ්ඩුව ජහජනතාවගේ විරෝධයන් සංචරණ සීමාවලට මුවා වෙලා මර්ධනය කර තත්වක ැවිලතිනවා. එනි සාපිහිතුවා විශෂ්‍යභාර අමාත්‍යවරයා හැතිට උදේ ගම්මම් පෙල්ල මැත්තුමා මේ රට ජනතාවට මහා දේශපලේමීක වගෙතා පැෙනිහිටිය. මුදල්ල අමාත්‍යවරයා හෝ අනුකමිටුව ක යුතුවති බුණේ බඩුමිල අඩු කිරීම නත්. ඕ මල ඩිරන්න ෙල්මිල වැඩිරන්න තිීරණයක් ගන්නවන. මහ දේශ ප්‍රේමිය අනිවාර්යම එකක විුද්ධ වයුතුයි. එතුමා විරුද්ධ නවීමම. එතුමා දේශ ප්‍රේමියක් ෙමයි මේ රටේ ජනතාවගේ රීරිමාන්ස කන්න ද පැදිල කිය . න පැත්තෙන් එතුම තත්තුලාගද මධ්‍යයට ඇවිල්ල කියනවා ඇත් වශයෙන්ම ෙල්බලක මල වැඩිවීම නෙමයි ආඩෝ ඩොන. ඒනිසා. ෙල්ලද ගන සල්ලිත් නෑ වාන අඩුවෙන් පාවච්චි කර කියෙලත්කින. අන නිසා විපක්ෂය අපි සමජජන බලවේගේ පමණක් නෙේ අනෙකුත් විපක්ෂ පක්ෂයත් එකතු කරගෙන ි ලා පපොත් ද අපි ආරම්භ කරල තියනවා . විශ බාර මාත්‍යෝ රැහැටියට මේ රටේ ජනතාවට අසාධාරන තෙල්මිල ඊල නැගීමට විරුද්ධව අමාත්‍යය උදේ ගම්මන් පිට එරෙහිව විශ්වාස භංගයක් පාවිච්චි කර. මේකෙති කාරණ කීපයක් තියෙනවා. අපිට ඉතා පැහැදිලෝ දකින්න ලැබුණ ආණ්ඩුයේ පසුපෙල සමහරක් මන්ත්‍රීවරු මේ තෙල්මිල. දැන්වීම අසාධාරණයි කියල කිව. ඒගේ පොදුජන පෙරමුණේ මහලේගම් සාගරකාරීවසම් කිව්වා ආටකනාටක නාට්‍යයක් රඟදක්වමින් කිව්වා මේක වක්කීම උදය ගම පිළ ගන්න ඕනකිලා. ඔන්න එහෙනම් අපි විශ්වාසංගේ භාරදිීල තියෙනවා. ඔබලා ජනතගේ පැත්තෙන්න්නම් ඔන්න දැන් තීන්දුව ගන්න වෙලාවාහරි. අපි හන්න කැමති දැන් තන්නාාන්සල මාධීසි්‍රරහටවෙල්ල මේ ඔක්කෝම කියලා. සාකර කාරීවසම් ප්‍ර මජිතුමා ප්‍රමක කණ්ඩායම. පසුපෙල මන්ත්‍ර කණඩෑම උදේ ගම්මන් පිලට විරද්ධෝ චන්ද දෙනවද ඒමනත්තං තමුන් නාන්සලා තෙල්මිල වැඩිරපු තෙල්මිල ඕසි කරලා මේක ඉවරයක් කරනවද කියෙක අපි අහන්න කැමති. එනිසා ආන්ඩුවට අපි ඉතාම පැහැදුලි කියන්න කැමති මේ විශ්වාස බන්ගේ නොයෙකුත් කුට උපක්ක්‍රව මගින් පරාජය කරන්න උත්සාහ කරන්න එපා ජනතාව ගුණාට අන්දන්න බෑ ඒවගේම මේ මැරිච්ච මලමිනීමවට පනදීල පාර්ලිමින්තු ගෙනනල්ලා මේ විශ්වා අසභාග කඩා කපල් කන්න ආන්ඩුවට හම්බෙන්නෑ කියක පහැදිලුවම කියවා. ඒවගේම මේ පසුපෙල මන්ත්‍රීවරුණේ ඔබඳ ඔබලාට කියන්න තියන්නේ. ඔබලාගේ බොරු දේශප්‍රේ මේ එලියට පැමිණ ැටනීමිතයි. ඒනිසා මේකෙති හරි තීරණය ගන්න කියෙන අපි කියන්න කැමති.